SL idea අද අපි ඔයාලට කියන්න යන්නේ කාන්තාවන් ඇවිදින විදිය අනුව ඔවුන්ගේ ගතිගුණ මොන වගේද කියලා දැනගන්න විදිය ගැනයි. කාන්තාවක් ඇවිදින විදිය එම කාන්තාව අහිංසකද නපුරුද නැත්නම් සතුටින්ද දුකින්ද ඉන්නේ කියලා අපිට දැනගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කාන්තාවන් ඇවිදින විදිය අනුව ඔවුන්ගේ ගතිගුණ මොන වගේද කියලා. මෙතන කාන්තාවන් ඇවිදින ආකාර 10ක් තියෙනවා. ඔබ මෙතනින් ඇවිදින්නේ කුමන ආකාරයටද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකට කැමති නම් අමතක නොකර වීඩියෝ එක ලයික් කරන්න. තවමත් අපිව subscribe කරලා නැත්නම් අදම අපිව subscribe කරන්න. ඒ වගේම ඉතහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. is an idea අංක 1 හයියෙන් ඇවිදින කාන්තාවන් වැඩියෙන් කතා බහ කරන අය නෙවෙයි අනිත් පුද්ගලයන් Taman ගැන මොනවා හිතුවත් ඒක ඔවුන්ට ප්‍රශ්නයක් නෙවෙයි ඔවුන් ඔවුන්ගේ කාර්යයන් ගැන විතරයි හිතන්නේ මේ වගේ කාන්තාවන් ගොඩක් උත්සාහවන්තයි කිසිම වැඩක් අතපසු කරන්නේ නැහැ හයියෙන් ඇවිදින කාන්තාවන් Taman ගේ පවුලේ අය වෙනුවෙන් කැප වෙන පිරිසක් තමන්ගේ අය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ඔවුන් දෙවරක් හිතන්නේ නැහැ. ඔවුන් තමන්ගේ ස්වාමි පුරුෂයාටත් ගොඩක් හොඳ අවංක බිරිඳක් වෙනවා. මෙවැනි කාන්තාවන් ලේසියෙන්ම කිසිම කෙනෙකුට ආදරය කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් ඔවුන් කාට හරි ආදරය කරන්න ගත්තොත් තමන්ගේ ආදරය කරන කෙනා වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන්න සූදානම් පිරිසක්. අංක 2 හෙමින් ඇවිදින කාන්තාවන් වැඩියෙන් කතා බහ කරන්න කැමති පිරිසක්. ඔවුන් තනියම ගමන් බිමන් යන්න අකමැති. ඒ නිසා ඔවුන් කොහේ හරි යද්දී ඒ ගමනට කාව හරි එකතු කරගෙනම තමයි ඒ ගමන යන්න බලන්නේ. හෙමින් ඇවිදින කාන්තාවන් ගොඩක් ඉක්මනින් අන් අයව විශ්වාස කරනවා. ඒ නිසාම සමහර අවස්ථා වලදී ප්‍රශ්න වලටත් පැටලෙනවා. මෙවැනි කාන්තාවන් අන් අයට උදව් කරන්න ගොඩක් කැමති. ඒ වගේම මොවුන් හැම දෙයක් ගැනම ඕනවට වඩා හිතන පිරිසක්. මේ අය වැඩ කරන්න ගත්තම ගොඩක් හිමීට ඒ වැඩ කරන පිරිසක්. මොකද ඔවුන් කලබලින් වැඩ කරන්න අකමැති. නමුත් ඔවුන් කරන හැම වැඩක්ම කැපවීමෙන් හොඳ ආත්ම විශ්වාසයකින් පිළිවෙලට කරන පිරිසක්. අංක 3. සමහර කාන්තාවන් ඇවිදගෙන යන විට ඕනෑම කෙනෙකු සමග හිනා වෙලා කතා බහ කරගෙන යනවා. ඒ වගේම මේ කාන්තාවන් හරිම මිත්‍රශීලී. සමාජයේ Taman කොහොමද ජීවත් වෙන්න ඕන කියලා ඔවුන් හොඳටම දන්නවා. අංක 4. සමහර කාන්තාවන් ඇවිදිනකොට මොනවා හරි ඉගෙන ගනිමින් නැත්නම් ෆෝන් එකෙන් හරි කතා කර කර යනවා. මොකද ඔවුන් ඔවුන්ගේ කාලය නාස්ති කරන්න කැමති නැහැ. ඔවුන් වැඩියෙන් ඇවිදින්න කැමති නැති පිරිසක්. එක පාරක් එළියට ගියොත් තමන්ට කරගන්න තියෙන හැම වැඩක්ම එක පාරෙන් කරගෙන එන්න ඔවුන් කැමති. ඔවුන් අනවශ්‍ය ගමන් බිමන් වලට පොඩ්ඩක්වත් කැමති නැහැ. විශේෂයෙන්ම මෙවැනි කාන්තාවන් ඔවුන්ගේ කාර්යයන් අන් අයට කියලා කරගන්න ඕනම දෙයක් කරන පිරිසක්. අංක 5. සැහැල්ලුවෙන් හෙමින් හෙමින් ඇවිදගෙන යන කාන්තාවන් තමන්ට ඕන විදියට ජීවත් වෙන්න කැමති. ඒ වගේ කාන්තාවන් ලේසියෙන් කාත් එක්කවත් වාද විවාද කරන්න යන්නේ නැහැ. ඔවුන් තමන්ගේ පෞද්ගලික දේවල් අන් අය සමග කියන්න යන්නේ නැහැ. නමුත් අන් අයට උපදෙස් දෙන්න ඔවුන් ගොඩක් කැමති. ඔවුන්ගේ සැහැල්ලු ශාන්ති ගතිගුණ නිසාම ඔවුන්ට ගොඩක් මිතුරනුත් ඉන්නවා. අංක 6. හිත හිත ඇවිදින කාන්තාවන් ක්‍රියාශීලී සහ නිතරම තමන්ගේ අනාගතය ගැන හිතන අයයි. ඒ වගේම කාන්තාවන් සංගීතයට ගොඩක් කැමති. එයින් ඔවුන් ජීවිතයට දෙයක් ඉගෙන ගන්නවා. ඔවුන් අනාගතය ගැන සිහින මවන අයයි. සමහර අවස්ථා වලදී ඔවුන් ඇවිදගෙන යන ගමන තමන්ගේ අනාගතය ගැන හීන මවනවා. ආදර සම්බන්ධතා වලදී ඔවුන් ගොඩක් අවංකයි. නමුත් ඔවුන් ආදරවන්තයෙක්ව තෝරාගන්නේ සෑහෙන හිතලා බලලයි. අංක 7. හයියෙන් සද්දෙට පොළවේ අඩිය තියලා ඇවිදින කාන්තාවන් නිතරම තරහ යන අයයි. ඔවුන් කුඩා දරුවෙක් වගේ නිතර නිතර පුංචි දෙයටත් තරහ ගන්න පිරිසක්. ඔවුන් විහිළු තහළු වලට පොඩ්ඩක්වත් කැමති නැහැ. අංක 8. අත් දෙක බදාගෙන ඇවිදින කාන්තාවන් ගොඩක් සංවේදී. පුංචි දෙයටත් බය පිරිසක්.
ඒ වගේ කාන්තාවන් කිසිම කෙනෙක්ව ඉක්මනින් විශ්වාස කරන්නේ නැහැ. අංක 9. තමන්ගේ කකුල පොළවට තියලා කකුල් ඔසවන්නේ නැතිව ඇදගෙන යන විදියට ඇවිදින කාන්තාවන් නිතරම ප්‍රශ්නවලට වැටෙනවා. දුකින් ඉන්න පිරිසක්. ඔවුන් නිතරම තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න මාර්ගයක් හොය හොයා ඉන්න පිරිසක්. අංක 10. මේ ලෝකෙ තමන්ගේ කියලා හිතාගෙන අනෙක් අය ගැන තැකීමක් නැතිව දුවලා පැනලා ඇවිදින කාන්තාවන් හරිම විවෘතයි. ඔවුන් ඇවිදන් යන විට අන් අයගේ ආකර්ෂණය තමන් වෙත ලැබෙනවාට කැමති පිරිසක්. මේ වගේ කාන්තාවන් ටිකක් විශ්වාස කරන්න අමාරුයි. ඒ වුණත් ඔවුන්ගේ හිත හොඳයි. ඒ වගේම ඔවුන් අන් අයට උදව් කරන්න කැමති පිරිසක්. ඔන්න එහෙනම් ඔයත් ඇවිදින විදිය පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්.